මහා ධම්මනන්දී තෙරුන් වහන්සේගේ කතාව. චූලගිරි නිවසි මහා ධම්මනන්දී නැමැති අවවාද දායක තෙරුන් වහන්සේ ගංගා දෙක දිගින් තුන් යොදුම් පමණ ඇති පෙදෙසක දම කරකයක ප්‍රමාණ ඇති චෛත්‍ය දහසක් කරවා ඒ මුළු පෙදෙස පැතිරෙනසේ තැබීය. මේ තෙරුන් වහන්සේ භාවනානු යෝගීන්ට අවවාද දීමේ සමර්ථයකයි අසා මාගම මහා විහාරයේ වසන දොළොස් දහසක් භික්ෂූන් වහන්සේලා තුන්වරක් තෙරුන් වහන්සේ වෙත එහි පැමිණෙනසේ දූතයන් යවූහ. දූතයන් වශයෙන් ආ භික්ෂූන් වහන්සේලා රහත් බවට පැමිණ එහිම විසූහ. ඉන්පසු එක්තරා මහලු වී පැවිදි වූ නමක් දූතයා වශයෙන් යවූහ. උන්වහන්සේ ගොස් ස්වාමීනි, රහත් භික්ෂූන් වහන්සේගේ කීම පිළි නොපදින්නේ කුමක් හේඳ ඇසීය. මම උන්වහන්සේලාගේ කීම කරමි. උන්වහන්සේලාට මස්ලේවුවක් දෙන්නට කැමැත්තෙමි කියා මහා තෙරුන් වහන්සේ භික්ෂූන් වහන්සේට දහම් දෙසීය. උන්වහන්සේ රහත් බවට පත් වී ගියේය. ධම්මනන්දී තෙරුන් වහන්සේ තිස්ස විහාරයට යන්ට පිටත් විය. ඒ යන අතරමඟදී සැටවස් පිරුණු මහානාග තෙර නම රහත් නොවීම රහත් වී යයි සිතාගෙන විසූ බැවින් උන්වහන්සේ වෙත ගොස් ස්වාමීනි, එතකු මැව්වෙම නැවේ තෙරුන් වහන්සේට කීය. මහානාග තෙරුන් වහන්සේ තමා ඉදිරියට එන ඇතා දැක බියපත් විය. එයින් තමා රහත් නොවීම රහත්යයි සිතා සිටින බව දැනගෙන නැවත විදසුන් වඩා රහත් බවට පැමිණියේය. ඉක්බිති මාගම මහාවිහාරයට පැමිණියේය. එහි දොළොස් දහසක් භික්ෂූන් වහන්සේලා විසූහ. එයින් හැටනමක් ත්‍රීපිටක දරයෝ වූහ. ඒ තෙරුන් වහන්සේලා තවත් බොහෝ දෙනකුන් සමග ධම්මනන්දී තෙරුන් වහන්සේගෙන් ප්‍රශ්න විසාලහ. ඒ ප්‍රශ්න විසඳන විට පළමු දින 19ක් රහත් වූහ. 2009ක් අනාගාමී වූහ. 3000ක් සෝවාන් ඵලය ලැබූහ. දෙවනිදායේ අනාගාමී 2000 දෙන රහත් වූහ. තෙවනිදා 3000ක් සෝතාපන්නයෝ රහත් බවට පැමිණියහ. මේ මහතෙරුන් වහන්සේගේ නාමය අටුවා පොත්වල දැක්වෙන්නේ ධම්ම දින්න වශයෙන්. සිය ගණන් දහස් ගණන් කුඩා චෛත්‍ය සෑදීම ඉන්දියාවේ පවත්නා සිරිතකි. ඒ එක් එක් සෑය තුළ ධර්ම කොටස් ලියූ පත්‍රිකා දමා ඒ සියල් එක්කොට මහා සෑයක් බැඳ ධර්ම චෛත්‍ය නම් කළ බව හියුන් සියුම් මහතෙරුන් වහන්සේගේ භ්‍රමණ වෘතාන්තයෙහි කියවේ. ඒ සිරි පූර්වයේ ලක්දිවත් තිබුණ බව මේ කතාවෙන් පෙනේ. අන් පොත්වල පෙනෙන්නේ ධම්මදින්න මහතෙරුන් වහන්සේ තලංගර තලගුරු විහාරයේ විසූ බවයි. මෙහි චූලගිරියෙහි යයි කියවේ. මෙය මූලගිරි විය හැකි. එවිට තලගුරු වෙහෙරයයි නම ලැබුවේ මූලගිරි විහාරයමයයි සලකන්නට සිදුවේ. කෙසේ වුවත් මේ මූලගිරි හෝ තලංගර විහාරය රුහුණු රටේ පිහිටියකි.